යිබුවන් ඔබා දත් පැතිකට වැඩ සතහන සමඟ මේ සිරිපා වන්දනා සමය දෙෙසැම්බර් පෝය ඉඳලා මැයි මාසය දක්වාම ලංකාවේ සිරිපා වන්දනා කිරීමට පිරිස් සමනල් අඩවිය වෙත ගවන් කරනවා. දොලොස් වැනි සියවසය ඉඳලම සිරිපා වන්දනාව කෙරිච්ච බවට තොරතුරු තියනවා අප මූලාශ්‍රවල පැහැදිලිවම ඒපලිබඳව සටහන් වෙලා තියෙනවා සිරිපා වන්දනාව කාලයේ තාලය එක්ක වෙනස් වෙලා තියෙනවා කෞුද සිරිපා වන්දනා කරන්නට යන්නේ කොයි වගේ ජන කණ්ඩාම්දයන්නේ ඉස්සර තිබුණ නඩේ ගුරා එක්ක තමයි කෝඩු යන්නේ සිරිපා වන්දින්න හැබැයි මේවා සමාජ විද්‍යාත්මකව අද බලද්දි ඊට වඩා වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. අපි කොතෙකුත් සිරිපා සංචාරය සිරිපා වන්දනා සමයේ ආගමික පසුබම ගැන සාගච්ඡා කරනවා සාගච්චක් කල්ලා තියෙනවා හැබැයි සමාජ විද්‍යාත්මකව මේ පිළිබඳව අපි අධ්‍යයනයන් අපේ ලංකායි විදවතුන් විශිෂ්ඨ පරේෂණ කල්ලාතියනෝ හැබැයි ඒ පිළිබඳව සංවාධයක් එතරම් ගොඩනැගිල නැහැ මහජන පරිවණ්ඩලය තුළ එනිසාම අද අපි කල්පනා කළා සිරිපා වන්දනාව සහ සිරිපාදය ආශ්‍රීත සමාජ විද්‍යා පසුබීමම පිළිබඳව ෂූරී පාධියත් ඇතුළුව පරේෂණ ගානැක් කරපු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාංශයේ මුලාසර මහාචාරය දේෂ් මහහාචර ප්‍රේම් කුමාර්ද සිල්වා මහත්මට ආාධනකරන්නට පැතිකට සංවාදය සඳහා සුබ දස්ශක් මහාචාරිතුමනි සුබුද්දේසනක් මාචරතුමනි මුලින්ම දැන් ලංකාවේ මේ සිරිපා වන්දනාව කාලයක්ත් එක්ක වෙනස් වෙලා තියෙනවා. මේකෙ සමාජ විද්‍යාත්මකෝ බැලුවහම ඒ දවස්වෙලාර තමන්ගේ හිමි දේවල් ලියලදීලා බොහොම ගැමුරෙන් අධ්‍යාත්මික පැත්තට බරව කරපු සිරිපා වන්දනා චාරිකාව අද වෙනකොට වෙනස් වල තියෙනවා. මේ වෙනස්වීම ඔබ අධ්‍යනයන්ක ගනාවකද මතු කල්ලා තියෙනවා මේක පේන මූලික ලක්ෂණ මොනෝදම වෙනස්වී ුවල. මංහිතන්නේ අපි ශ්‍රීපාද වන්දනාව පිළිබඳ. රුන් ලබන සමාජ මාන විද්‍යාත්මක අධ්‍යයනයකදී විශේෂ සැලකිල්ලක්ට භාජනය කරන දෙයක් තමයි අසෝක අපි සමාජයත් එක්ක කොහොමද මේ වන්දනාව ගැටගැහිලා තියන්න කියලා. අපි දන්නවා මිනිසාගේ මූලාරම්භේ සිටම වර්තමානයම දක්වාම මිනිස් චර්යාවන් තුළ මිනිස් සැසරීම් තුළ මේ ආගම කියන්න සංසිද්ධි අතිශය වැදකක් දෙයක් ආගමෑතුල තිබ තවස් සුවිශේද සංසිදධියත් තමයි මේ වදනා ගමන කියනයක නත ඉින්ග්‍රීසින්ගෙන පිල් ිමේච් කියල. එතකට තමන්ගේ ගම්බිම්වල ඉදලා තමන්ට ඒ බවබෝග සම්පත් මූලික වශයෙන් හමාර කරල වැඩකටු තමාර කරලා ආගමිකටයුතු සහ මිනිසුන් තමන්ගේ ගම්වලින් බෑහරුණා ඔබ කිවෝවාගේ විධ දිහට මිනි සුපා ගමනින්ආාව මිනිසු කරත්වලින් ආවා විධ විදිහට මේ ගමන ආරම්භ කරල තියනවා. ඉතින් නමුත් අප දන්නවා සමාජයේ කියන එක එක තැන ලැඟපවතින දෙයක් නෙවෙේ. සමාජය විවිධ සංගටක විවිධ සාධක පදනම් කරගෙන විපර්යාසයට භාජනය වෙනවා. විපර්යාසත් එක්කම මේ සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන ආගම යාගමට අදාළ සංසිද්ධීන් ඇත්තං විශේෂම අපින මේ වදනා ගමන් පවා වෙනස්වීමට භාජනය වෙනවා. නමුත් මේ වන්දනාගමනේ මිනිසුන් විශ්වාස කරනදය. සහ සමන් ඒ විශ්වාසයෙන් මත පදනාම් කරගෙන යන ස්ථානයේ ස්ථානයේ එසේම පවති නවා හැබැයි ඇත් යම් ය භෞතික මේ වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ විශ්වාස පද්ධතිය අනාධිමත් කාලයක් ඉඳල මිනිස්සු තුළ තිබ්බ දෙයක් මේ රටේ විශේෂයෙන් අවිිබැලෝත් මුල්කාලේ රටේ ඉට මූලික වශයෙන් විිවිධ ගෝත්‍රික ජනකොටස් යක්ක්ෂනාග. ඒ කියලා මූලක ජනකොටත් සිට ඊට පස්ස අපේ ශිෂ්ාචාර ගතවීම බෞද්ධ ශිෂ්ටාචාරය තුළේ මූලික වශයෙන් පටන් ගන්න. ඒ විදිට ලංකාව යම්කිසි ආකාරයකට විශ්වාස පදතියක් ගොඩනැගෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය වැඩලා මුලෙම අයගෙට වැඩ ට පස්සේ නාග දීපට වැඩිය පදස්තයින් වැඩිය දයට මේ විවිධ ස්ථානවලට පැමිණි ස්ථාන පසුකාලීනව අපේ රටේ ජනයා සුද්ද උස්ථාන හැටියට සැලකුවා. එවැනි සුද්ධ උස්ථානයක් තමයි මේ ශ්‍රීපාදය කියන්නේ මෙතන වඩාත් වැදගත් වෙන්නේ මේ වගේ සුවිශේෂ ගිරිසිකරයක් මත බුදුරජන්වාහන්සිගේ ශ්‍රීපාද ස්ථානය මූලික වශයෙන් තබලා එය මිනිස්සුන්ට වන්දනාමාන කරන්න පුළුවන් තත්ත්වයක් බවට පත්තුනා කියන තදබල ශ්වාස පද්ධතියක් අප සමාජ තුල තියෙන. අපි මේ ටිකක් බලන්න වටිනවා තැන් මුලඉදලාම අපි සිරිපාද වන්දනාවත් එක්ක බලද්දි මේක බෞද්ධයින් පමණක් නෙමෙයි වන්දනා කරන්නේ. අපි මාකෝ පෝලෝ වගේ ක්‍රස්තියානි පිරිස් මේක වන්දනා කරන්න ගිය වාර්තා සටහන් අපි දකිනෝ ඉබන් බතුූතගේ සටහන් දකිනෝ. හිදු ආගමික පිරිස් අදත් සිරිපා වන්දනාවට යම්ප්‍රමාණයකින් සහභාගි වෙනවා. මේක ඉතිහාස තුළ විවිධ වාර්තාතියනෝ. විවිධ හැඩවලින් මේක පේ නො මේ අපිට හරි වැදගත්නේද. ඔබ ඇ හරියට මහරි මහිතන්නේ මොකද දැමයික පැත්තිගින් කිවේ ගැන බුදු දහමට සම්බන්ධ වෙච්ච කාරණාව ඒවගේම තමයි අපේ රටේඉන්න හින්දු බැතිමතුන් ඒවගේම තමයි ස්ලාමීය බැතිමතුන් සහ කතෝලික බැතිමතුන් ක්‍රිස්තිානනි බැතිමතුන් මේ අය මෙම ස්ථානය මූලික වශයෙන් දැන් හිදු අය විශ්වාසක කරන ඇත් තමයි බෞද්ධය ශ්වාස කරන වගේ බුදු රජාණන් වහන්සේ ස්ථානයට පැමිණිලා තමගේ වම්පාදය ස්ථානය තබල පූජනය ස්ථානය බවට පත් කරයි ගන එක ඒවාගේම තමයි ශිව දෙවියන්ට සම්බන්ධ කරලා. ඒවගේම තමයි ආදම්ට සම්බන්ධ කරලා විශ ක්‍රිස්තියාානි සහ. මේ මුස්ලිම් අයයක විශ්වාස කරන. හි ඒවගේ අර මංකයන්නේ මේවා යම්ම කාරයකට මිත්‍ය කතන්දර හරිම නැත්තම් පුරවෘර්ත හැටියට සල කලා අපිට වැදගත්ව ඒ දේවල් වනනා ැද කියන ප්‍රශ්නෙේ ඇතන වැදගත්වන්නේ මිනිසු ේ පිවඳ ශවාස රීමසා ඒවා පදනම් කර ගෙන මිනිසුන්දනාමාන යදීම ඒ ඇත ොරුද කියන කතා පිව මග ැන ෙවී ැලීම කිෙීම ේරුක් න ගන අදස මස්. ජවවාමානෝ ඒ වැඩවල නිර්ත වෙනවා. ඒේගෙද මයිතන මෙතන එක පැත්තකින් අපට පේනවා බහු ආගමික සුරෝපයක් තියනවා.ලකොට ඒක ඇතුළේ මිනිසුන් එකම පූජනීය වස්තුවකට විවිධ ආගම්වලන්න ප්‍රදෝක තියන ප්‍රධානආගම් හතරක. එන්න බැතිමතුන් ස්ථානය පූජන ස්ථානය කැට සලකනො කිසිම ප්‍රශ්නයක් නැතුව ගැටමක් නැතුව අපි දන්න ෝක වෙනත් සිද්ධස්ථාන උනතරන්යන උදාහරණ දෙන්න පුළුවන් මිනිසුන් අතර කාල කෝලාර කිරීම. බැනවැදීම් ඒවගේ ගටන ඇතිවී මුූලික් වශයන් දකින්න පුලන් නමුත් මෙතන ඇතරම පේන එකක් ද තමයි අසෝක දැමුු අපේ ශිස්ාචාරය ඇතුළ කොතරම් දුරට ිනිසුන්ගේම ඉවසුේ ගුණේ එකන්නේ ටොලරන්ස් කියන එක සෙසු ආගම් පිළිබඳ යම්කිසි විදිහකට ඒවා ඉවසීම ඒවත් එක සාමුයිකෝ වැඩකිරීම ඒවා ඒවා බෙදාහදා ගැනීම එක මස්ථානිික දිබීම මයිතැන් ලෝකට දෙන්න පුලන් හොදම අදර්ශයක් ශ්‍රීපාය හරහ දීල තියනවා චර්ත ම පොඩක් මතු කරන්න කැමති දැන් අප බැලුහම සිරිපාද වන්දනා කරන්න යනයක. දැන් අද පාරවල් කපලා පහසු කල්ලා වදනා ගමන වඩා සරලගල්ල තියනවාගේ එල එන එක වරදි නෑ. හැබයි මුල්කාලේ මේවට තිබි්ච මාර්ගමනොවාද. කොහේද මේ පාරවල් වැටිලතිබුණේ. කොහොමද එක්දස් හත්සය එක්දස් අටසය ගණන්වල තේ වගාවට මැද කඳුකරේ විවෘර්ත කිරීමත් එ මේකට ප්‍රවේශ මාර්ගයන් මහිතන්නේ වතුවලට හිමි වුණා. මේ වතු හරහා යන්න වතු හිමියන්ගෙන් අවස්ථාව ලැබුන් නෑ. ඔබේ අධ්‍යයන තුළ මහචරි ප්‍රෙම්වර්ද සිල් වගේ අධ්‍යයනයන් තුළ මේ පිළිබඳව කරුණු වතු කල්ලා තියෙනවා මේ පිළිබඳව යම් අදහස් ගමනම. ප්‍රවේශයම විශේෂ වැදගත් සමාජි විද්‍යාත්මක කරුණු ගවේෂණයන්ට පාදක වලා තියන අපි ගමති ඒ පත්ත පොඩ්ඩක්ස් පර්්කලොත් මඟිතන්නේ සිරි පාදස්ථයින් පැමණෙන් ප්‍රාන පාර්වල් කීපයක් තියනවා තැන් ඇත්තරම අපි බැලෝොත් දැන් මර අපි කලින් කතා කර වගේ විශේෂම පොන්නර යුගයේ දී විජේබයි රජුරුවන්ගේ කාලේ අපි දන්නවා විතාමත්ම හොඳ සෙල්ලිපි වාර්තාවක් අපට තියෙනවා අඹගමෝ සෙල්ලිපිය. අම්ිගම සෙල්ලිපියයේ විශේෂෙන්ක් සල් බලතෙනවක් විජේබා රජුවර කොතරම් ආධාරූපකාර ශ්‍රීපාද වදනාව සඳහ කරාදි කියේලා. එතකොට විශේෂෙන්ම රජරට මාර්ගය එට පස්සේ වව මාර්ගය ඊට පස්සේ රත්නපුර මාර්ගය මේමගේ මාර්ග ගණනාවක් ශ්‍රීපාදය සම්බන්ධව මුල් කාලයේ දකින්නට ලැබුණා. එතකොට එක පැත්ති ව ප්‍රවිින්න්ේ නැත වූව පලාාත සම්බන්ධ කරන මාර්ග ඇති ඒවගේම රජරට මාර්ගය ල තිබේ පොන්නරුව ඔය හරා මාවල්ිගඟ හරහා ඇවිල්ලා විශේෂයෙන්ම ගෙනනිගත්හෙන ඔය ඔය හර එතන ගුණල තැන්න කියන තැන්ටතැ වැටලයෙන්නේ ඔබ කිවෝගේ වතුවාර්ථිකය මූලික වශයෙන් රටේ විවෘතවීම සමඟ ධාන මිනිශේ වසේ වගේ වෙනකොට මිනිසුන් පාර්වල් අ මස්කලි පැත්තෙෙන් ඒ ඒ පැතිවලින් හදා ගත්ත දෙකැනෙ ඒවට වදනා නඩ එන්න ගත ඒ වතු හරවැෑ වතුවල එන්න දුන්න මිනිසුන් ඒවා විශේෂෙන්ම මාර්ග බාධක දාල වහලා තිබ්බේ නමුත් මිනිස්සු ඒ කාලවල්දි අවස රගෙන වතුහිමියන්ගෙන් ක්‍රමාණුකූලව එකුල්ලො වදනාවේ ගමන් කර. තුකට එවිදිහයට අපිට තියෙනවා දැන් මේ පාර්වල් වල යම් ආකාරයෙකට අතිහාසික වශයෙන් තිබ පාරවලට වඩා වෙනත් පාරවල් අද වෙනකොට සකස්වලා තියනෝ දැන්වයි මාලිම්බට පැත්තෙන් පාරක්තියෙන ඉට පස්සේ අනිකුත්ැ රත්නපුරා ප්‍රධාන පාර්තයනෝ. ඒ වගේ ගුරු විට පැත්ති පාරක්ති නො. එවිදිට පාරවල් ගණනාවක අද වෙනකොට බැතිමතුන් මේ ස්ථානයට ළඟා වෙනවා. ඉති මංගතන්නේ ඒ අ අර මංකලංකුවාගේ ඓතිහාසික සඳර්භයක් ඇතුලේ ක්‍රමාණුකූලව පාරවල් පවා වෙනස් වීමට භාජනය වෙලා ඇති නො. ඉතිං ඒ මංගිතන්නේ අපි කල්පනා කළි යුතු දෙයක් විශරී පාදස්ථානයට ප්‍රවිශ්තවීම. ඒවගේම තමයි ඒ ප්‍රවිශ්ටවීමට තියෙන බාධ. මූලික වශයෙන් නැති කරන්න අපේ පෙර රජදරුවෝ මූලික වශයෙන් විවිධ අද රඋපකාර කල්ලති නෝ. ගන්්‍යයම් ගම් දීලතිී නො. ගොදුරු ගම් දීලති නවා සම වන්න මේ ප්‍රදේශ මොනවාද මේ කලාප මොනෝවාද මොකද වෙන තැනක් වගේ නෙමෙයි සිරීපාද එක වාරෙකට විතරයි යන්නේ. අවා සිපාද වන්දනාවට පිරිස යන්න නෑ. වාරෙදි උපරිම පිරිසක්ක යනෝ. එතකොට මේකෙන් අඩත්තුව පවත්වාගෙනයාම මේවට කොයි විදිහටද යාාන්ත්‍රණය සැකසිලා තිබුණ කියනත් වැදගත් කාරණය. උමගේ දැන ඇත්ත බෑන් ඔය පංකිවේ රජාරුව කාල විශේ විජබා රජනන් කාලේ නිස්සං මල්ල රජුව ඉට පස අපිදන්න අපේ සිි්ටාචාර මූලික වශයෙන් ගමන් කරනෝ විදේශ ආක්‍රමණත් එක් මාග, සහ චෝලා ක්‍රමණත් එක් දම්බ දෙනි රාජධානයටන විතර රජධාන ව්‍යප්ටල දකුණේ මූලික මායරට කියන ප්‍රධාන ශිෂ්ාචාය ඇතුල තමයි ඇතන ්‍රපා කියනකටියක් මතුවෙලයි සරහට එන්නේ. මං ගැන මගේ ගැන යම් අදසක් මතු කල තින ඒකනතම ගැන දොලස්වෙනි කළොස් නිසිවස් වගේ වෙනනකොට මයි සිරිපාසස්ථානය රජවරුන් විසින්. සුවිශෂ සිද්ධස්ථානයක් හැටියට රාජ්‍යවිසින් නම් කරලා ඒය නඩත්තු කරන්න ඔය කියන ගොඩාක් ගම්බිම් ලබා දුන්න. ඒ ගම්බිම් ලබා ගමක් තමයි යසෝක ඔය ගිලි මලයකයන්නේ ගිලි මලේකන තැන විශේෂෙන්ම රිසිරිපාදයට අයිත්වල තිබ ගමක් නමුත්ඒකාදඒ නැතිවලා ගිලති නො ඒ වගේම තමයි ඒ ාජසිය රජරු ඉන්න කාල ශෂම නුවරයුගේ කුටා පිටිය කියන ශාලනයා මේ විහාරගමක් දේලති නො මේ සිරිපාදස්ථානය අඩත්තු කටයුතු බැතිමුතුන්ට සලකන්න ඒ වගේම එහි පජ පූජාවත් පිළිවෙත් මූලික වශයෙන් පෞත්්තගනයන්න්න ඒ අවශ්‍ය කරන මූලික සම්පත් ලබා ගන්න මේ නින්දගම්වලින් මූලික වශයෙන්සාහිෝකය ලබා දුන්න. ඒවැ හිටපු මිනිස්සුන්ට යම්මම් රාජකාරී පවරුල තිබ්බ අපිගේ තේවාව කරඩ අනිකුත් දේවල් කරන්න පාරවල් සුද්ධ කරන්න ඒවගේ දම් පිළිවෙත් කරන්න මේ වගේ විවිධ රාජකාරී ගණනාවක් අපි රාජාණ්ඩු තියෙන කාලේ සකස් කරල දිීලා තිබ්බ ඒ සඳහා තමයි පන්සල් ආරාම වගේ දේවල් හද ේවගේම වගේ උතපිටියේ වැෙනනි විශාල විහාරගම් පූජ කල්ල තිබ්බේ රජවරු. මේ සාගච්ඡා කළේ ශ්‍රීපාදස්ථානය සහ ඊට අදාළ වන්දනාව කොයි ආකාරයටද සංවිධානය වෙන්නේ කියලා. හැබැයි මේක මෑත කාලට එනකොට සමාජ විද්‍ය දෘෂ්ිකෝණයකින් මේක දිහා බලද්ධි මානෝවංශ්‍ර හා ඓතිහාසික දෘෂ්ටි ෝණයකින් ඒකා බද්ධව මේක දිහා බලද්ධ අපට තවත් බොහෝකාරර්මු අන්දුරගන්න පුළුවන් මාහාචාර ප්‍රේම් කුමන්ද සිල්ල දෙදස් එකේ ඉඳලා දෙදස් දාහත දක්ව අවස්ථා ගානකද මේ ප්‍රදේශයේ රැඳමින් වන්දනාවට එන පිරිස සමග සාගච්ඡා කරමින් තොරතුරු රැස් කරල්ලා පාේෂණ පත්‍රිකාාවක් පහුගේ දවස පළ කළලා දෙදස් විස්සේ දෙසම්බර් මාසේ ප්‍රමුඛ සමාජිවිදධ ජර්ණලයක. මෙයින් අලුත් තොරතුරු ගානක් අනාවරණය වෙනවා කෞුද අද, ාද වඳන්න යන්නේ ඒ අයගේ අබිලාශයන් සහ අරමුණ මොනවද කියලා. අපි එපලිබඳදව සාකච්චා කරම මේ ්‍රරාමෙන් පස්සේ ඔබ නැවත් පැතිකර වැසදාහන් සමග අද අපේ ආරාධිතය කොළඹ භවශෂ විද්‍යාලයේ සමාජ විද්‍යාංශය මුූලා අසර මහාචරය දේෂ්ට මහාචාරය ප්‍රේම් කවාර්ද සිල්වා මාත්මය අපි සාකච්චා කරමින් ඉන්නේ ලංකාවේ සිරීපාද වන්දනාව පිළිබඳව මහචර ප්‍රම් කවාර්ද සිිල්වා මේ පිළිබඳ සමාජ විද්‍යාමක දෘ්ටි කෝනයකින්. මානවවංශ හා ඓතිහාසික දෘෂ්ටිකෝණයකින් බලලා පරේෂණ ගානක් කල්ලා තියෙනෝ එත්නෝ හිස්ටරිකල් පර්ස්පෙටව හැකි. මේ පරේෂණ අතර ප්‍රමුඛ පරේෂණ වාර්තාවක් පහුගේ දවස පලවුණායුරපන් ස ජර්නලේ ලංකාවෙ තරුණ පිරිස. තරුණයෝ අද කොහොමද කොයි ආකාරයෙන්ද සිරීපාද වන්දනාව ගැන අවධානය ලක් කරන්න කියලා. මාචර්තුමනි මේ තරුණ පිරිස සිරීපාදය වඳින්නේ යන එක අ ඊට පෙර පරම්පලාවල්. එක්දස් ටමසය ගනන්වල ගියට වඩා හුඟක් වෙනස්. දෙදාහෙන් පස්සේක තවත් වෙනස්. ඔබේ මේ පර්ේෂණයේදී දෙදස් එක්ක දෙද දෙක දෙදස් හය දෙදස් දාාත වගේ කාලෙ එහ නැවතිලා තොරතුර වරන්තියනවා. මේ යන පිරිස කොයි වගේ ද ශරීපාදය වන්දිින්න. ඉත මුොහද ප්‍රශ්නය මන් පොඩ්ඩක් එකට උත්තරයක් දෙන්නම් තා පොඩ්ඩ පස්සර ගිහිල්ලා. ඇතටම ශ්‍රීපාද වදනාව අපි ගත්තම් පස්සේ ලංකාවේ සිටින සියලූම ජනයා අපි දන්නවා මේක සම්බන්ධ වෙන ද උදාහරණ කැට ගත්තොත් දැන්ම පර්ේෂණය යදන කාලේ එකෙන් පොලිස් වාර්තාවලට අනුව එක වන්දනා වාරකදී ඒ මංකයන් මේ දෙදස් දෙවර්ෂය එකැ මිලියන දෙක දසම හතක් ලක්ස විසිය හතක් ඒන්නේ සිරිපාද වදනාව කරයි කියලා පොලිස්වාර්තා ඒකාල මටවාගැන්න පුළුවන්කමක් තිබුණ. ඒ කියන්නේ අපි බැලූතාව රටේ සම්පර් නගානය බැලූ හම අපේ ජනගානයෙන් අට දෙනාගෙන් කෙනෙක් අනිවාරයෙන් සිරිපාදය ගිහිලතියනවා. දැන් ඒක එහෙ විදේ එකට අප පේනවා සිරිපාදස්ථානයට කොතරම් අපේ රටේ ජනයාගේ ඇදෑමක් ඒකට භක්තියක් ඒ ගම පිළිබඳ විශේෂ උනන්දුවක් තියනෝ ෙනෙක පේනවා. මේ මේ උනන්දුව තිීනායා අතර අසෝක මයිදාන්නේ වැඩී ප්‍රතිශ්තියක් ඉන්නේ තරුණ තරුණයන් ඒකෙන් විශේෂණ තරුණයෝ දැන් මම එක උදාන ගැන මම කරපු සමීක්ෂණයේදි මට පෙනණිච දෙත් තමයි අවුරුදු පහළවත් විසනමයත් අතර සියට හතුලිස් අටකට පමණ ප්‍රමාණයක්ගැන ශ්‍රීපාදස්ථානය සම්බන්ධ වෙනගැන සෙසු එතකොට පේනවා දැන් එකැන සමස් විපදස්ථානයන බැතිමතුන්ගෙන් ඇත වදනාකරුවන්ගෙන් සේයට පනාහකට ආසන්න ප්‍රමාණයක් එන්නේ තරුණු තරනයෝ විශේෂෙන් තරුණයෝ. ඉති මේක සුවිසේෂ සමාජ විද්‍යාත්මකව බැලුවම තියන සුශේෂ තත්ත්වයක්. එතුකට මේ තරුණයන් ඇයි මේ ස්ථානයට සම්බන්ධ වෙන්නේ කියලා කිවවාම විධ හේතුව අපිට ගැෙන කතා කරන්න පුළුවන්ඒ සම්බන්ධ විවිධ කතිකා ප්‍රතිකතිකාවන් ගොඩ නැගල තියෙන. දැන් අපි දන්නවා අපේ රටේ තරුණයෝ පිළිබඳ තියෙන සාකච්ඡාව බොහොම එකන්නේ අපි දකින එක රිනාාත්මක සාකච්ඡාවක් තියෙන්න්නේ ගැන අපේ රටේ තරුණයෝ කැරලි ගාහනාය අපේ රටේ තරුණෝ එකන එතරම් එක ත තරුණයෝ දකින්නේ ප්‍රශ්නයක් ඇටට එකන ඉංග්‍රිසික යුතස ප්‍රබ්ලම් කියන එක අපේ ගොඩක් සාමාන්‍යයේ විද්‍යතුන් පවා එක සාකච්ඡා කලතින් මම කියන්නේ රුණ ැවිල්ල ප්‍රශ්න හැටිනීමේ අපි සලගන්නන තරුණු ඇවිල්ල සමාජයේ තුළ ප්‍රගතිශීලී වැඩ කරන්න පුළුවන් බොහම ඉනවේටිව අදහස්ථීන අය. එතකොට මේ අය සමාජයේ මේ සංස්කෘතිය ඉදිරියට වහනේ වහකි වැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒවගේම ෙකුල්ලෝ යම් යම් වෙනස්කම් විපර්යාශයන් තමන් ජීවත්වන සමාජයට සංවේද වෙලා යම් වෙනසක් කරන්න උත්සාහ කරන්න කොටස් වාචරතුන දැන්. ලංකාවේ මේ සංචාකැ අපි බැලූත්කරි වන්දනාවට යන්න තවතැන් තියෙනවන කතර ගම තියනවා අනුරාධපුරේ තියනවා යාපන නල්ලුර කෝවිල තියනවා මේවා විශාල වශය ජනය රැස්වන තැන්. හැබැයි තරුණ පිරිසක වැඩි ආකර්ශනය තියෙන්නේ සිරීපාතට බව මේ ඔබේ පර්ේෂණය බැලුවාම පේනෝ. මේ එනා අය ආගමික භක්තිය සහ උනන්දුව නිසාම දෙෙන්නේ. මගේ තැන් ඒ ප්‍රශ්නිමතයි මගේ ලිපියමසාකච්ඡා කරලා තියෙන්නේ. දැන් මෙහෙමයි. බැලූ බැල්මට ඕනගෙනවට කියන්න පුළුවන් මේ තරුණෝ සිරිපාදර සවභාගි වෙන්නේ විනෝදය සඳහ කියලා. ඒක තමයි තියන මට පේන්නැ ජනප්‍රිය කතිකාව තියන්නේ ඒ විදියට තරුණ දයා බලන්නේ මේ ගොලන් කිසි ආගමික භක්තියක් නෑ මේගොල්ෝ මේ මූලික වශයෙන් විනෝදය ලබන්න. අපේරනිකන් වනව වචනයකින් න ෆන්් එකක් ගන්න නො කියලා තමයි කියන්නේ. නමුත් ඒක මගේ අදහසානූ වැරදි අපි ඉතාමත්ම ගැඹුරු විශ්ලේෂණයක් සහ ගැඹුරෙෙන් ේදිය හොයලා බැලුවොත්වීම සමාජවිදධ්‍යාත්මක අපට පේනවා ඇතරම් මේ දෙකම් වෙනවා. මම කියන්නේ ඔවුන් විනෝදය ලබාගැන නෑ කියලා විනෝදයක් විනෝධය කාමි විදිට හැසිරෙනවා. නමුත් අපි දන්න අපේ රටේ තරුණයන්ට සැල්කිියවුදු ප්‍රශ්න සමුදායක් තියෙන. කියැන්නේ තොරන්ට රැකාවක් නැක්ති ප්‍රශ්නතිනවා රැවුන්ගේ ඔවන්ගේ පනාගතේ පිළිබඳ තරුණඇන්ට ප්‍රශ්නතියෙනවා ඔුන්ගේ ජීවිතය කොහොමද ගත කරන්න කියලා ප්‍රශ්නයක්ත්තියනවා ඉති ඒ සඳහා එනකොට අපි ළඟ වඩා ලගින් ඒගුළන්න කිිට්ටු කරලා මේ පර්ේෂණ කල්ල බැලුවම්මට පෙවුණා ඇත්තන මේ ගොල්ලො මේ ආගමික කටයුතුයි විනෝධ කටයුතුු දෙක එකට සම්බන්ධ කරලා. මේ දෙකම මේ ගමන තුළ සිදුවනෝ කියනක තමයි මගේ ප්‍රධාන නිගමන හැටිය ම දකිින්න්නේ. දැන් ඒ තරුණ ක්ඩාඇමුත් ඇවෙල්ලා. ලික වශයෙන් බාරහර වෙනවා බුදු පූජා පවත්වනවා ඊටත් අමතරව මට කියන්න ඕන මේ අසෝක තරුණ තරුණය කොතරම් දුරට ශ්‍රීපාදස්ථානය සුද්‍ර පවිත්‍ර කරන්න පිරිසිුදු කරන්න පරිසරික් කටිය ුතුල නිීරවෙන්න දන්සල් දෙන්න. ඒවගේම තමයි අම්බලම් මූලික වශයෙන් ඒ සුද්‍ර පවිත කරන්න ඒවගේ ඇත්තරම තරුණ කණ්ඩායම එකතු වෙලා සුවිශේෂය. බැඳීමක් මේ ශරිපාදස්ථානය පිළිබඳ පාරිසරි කලාපයට පුදුම ඇල්මක්ති නොකෙලා මට පේහින තියනවා. සිරීපාද සංචාරයට අපි දන්නවනේ මේ මෑත කාලේ පෞ්ගිය අවුරදු විශ් තිහේ බැලුවොත් විවිධ අභියෝග නිසා තරුණයින්ට ගෙදරින් එලියට බහින්න අමාරු කාල ගත කරා. අපි මේ තැනුත් පහු කරමින්ින් ඒ වගේ කාලයක් එ නිසයි මේ සංවාදය වැදගත්. ඇතැම් අය ප්‍රසිද්ධියෙකව මට සිරීපාදය යන්නවත් බැරිවුණා. මේ ලංකාවේ සමාජ දේශපාලික දේහය පිළිබඳව තරුණයගේ කෝනයෙන් මතුවෙ අදහස්. ඒ පිළිබඳ කම්පාවෙන් ඔවුන් කතා කරන්න. හැබැයි තැන් මේකට යන ඇතැම් කල්ලි කණ්ඩායම්. නාගරික කණ්ඩායම්. මොකද කලින් ඉන්නේ අර නඩේ ගුරා යටතේ යන වඩා කිට්ටු ඉතාම තදින් පාලනයට නතුවන වන්දනා නඩ. හැබැයි අද ඔබේ මේ පර්ේෂණ තුළ සාගච්ඡා වෙන ඊට වඩා වෙනස්. ඉට වඩා සංවිධානත්මක වියවෝහයෙන් වෙනස් කණ්ඩායමුත් මේ වන්දනා චාරිකාවට එක්වෙන බව. ඔව හරි නමුත් ඒක ඇත්තරම තිීන දේ තමයි තරුණයෝ කණ්ඩායම් ගත්තම් පස්සේ ඒ තරුණ කණ්ඩායම්වල ඉන්නවා කැනෙ අර පැරණි අර්ථතිෙන් නඩේ ගුරාල්ල නෑ ඉගුලන් සංවිධානය වෙලා දැන් ඇතරම අපේ රටඉන්න තරුණයෝ තමන් සංවිධානය වෙලා කන කන් කන්ට හැටිට සකස් වෙලා මුදල් තින රස්වල් කර තරුණ අනිතයට උදව කරනවා ගමනයන්න්න කන්න බුනරදදින ගුලන්ගේ වෙනත් කටි තු ට වශකන සහෝගෙ බදදින දීල මේ කණ්ඩයිම් හැටියට තමගේ මිත්‍රණන්ඩයිම් හට ගුලු සහල ප්‍රමාණින් සිරිපාදට යනො වාරි පමණක් නොව දැන් ආවාරච්චන්න මම නිීක්ෂණය කල තිදින ගොඩක් තරුණු තරුණය විශේෂම. මේ අවාර් කාලෙත් වන්න සිරිපා කරුණා කිරීම දකින්න පුුවන් එකුට තරුණ කාලයේ. එකැනෙ පුදුම ඇල්මක් සහ එකට හැඟීමක් තරුණේ තුළ තියෙන එක එක පත්තිකින් පාරිසරික තත්ත්වය වෙන්න පුළුවන් අනිත්ක මේග තියන අර අියෝගාත්මක ගතිය එකන මේ නගින් ඕන වෙලේසිනය එකන තරුණ ජවය. ති දැන් සාමාන්‍යය හරි අමාරු දුෂකර ගමනක් මේේක එක ග න නි සෑන දුරට අනිකුත් ලංකාවේ ැන්කතරගමනන් අන්රාධ පුරේ න කිසි ප්‍රශ්යක් න වා නන්ගේල බෑල ික් ඇදග ගම යන් මත් මේක චාරීරිකව යම්කිසි විදියට චක්තියක් ඉවසීමක් දුෂකරභාවයක් තියනො මේ ගමනයන්න. ඒ එිනිසා මයිද රුණ කන්්ඩා මේ දියට වෙනත් පරණ අර්ථයෙන් තිබ්බ නඩේගුරාගේ මූලික සාමූකත් ගොඩනැගච නඩවෙනුවට. අද වෙනත් නඩ සකස් වෙලා තියනම් එකැන වර නඩ කියන්න පුලන් කණ්ඩයම් කියන්නත් පුළුවන් එව ගොඩක් අපේ තරුණ තරුණෝ ම දැකල තින හෙම කරන. ඊට අමතරව ඇතරම තව සූශේෂ තත්වයක් තියෙනවා බැලුවම් පස්සේ අසෝකද කොළඹ ප්‍රදේශෙන්ගන ජන කණ්ඩායම්. දැන් මම ඇත්තරම පර්ේෂණය කරන කාලේ දැක්කබුදයක් තමයි මේ මට එක්තර වෙලෙන්දෙක්ව මම සමුකෝසා කච්ඡා කරමින් ඉන්න කාලේ වෙළෙන්ද මට කිව් එකක් තමයි මේ කාලේ බිසන්සේ තරම් හොඳනෑ නමුත් කොළඹට් න කාේ ඔොන්දට බිස්සස් ේනවා කියලා. පව මටක මන වි්‍යාජ හැට මට ික් ේවුම් ම කවද මේ කොඹ කට්ටිය එෙකට මව කට්ටි කව කාල දෙෙන්න. ඉගල එනවා මාර්තු මාස අප්‍රියල් වගේ මාසවල්ලද මේ අය සාල වශයෙන් එනවා කියලා. ති ම දැම මේ ක්ඩාෑම මුණ ගැසන්න ොහොම සැදී පෑදි හිට ඇත මට තේරුණනා දැන් මේ කණ්ඩයම් එමනකොට කොළඹ නගරේ විශේෂයෙන්ම අපි කියන ඔය අඩු ආදායම් ලාබී කලාප කියන දෙමට ගොඩ මරදාන තොටලඟ බ්ලු මන්ඩල් දැ මේ මගේ ප්‍රදේශවල ඉඳලා විශාල වන්දනා නඩ එන්න ගන්නවා මේ සිරිපාද කලාපේයට. ඇතම අනිකුත් නඩවලට වඩ මේ නඩිවල තියෙන සුවිශේෂ භාාවේතා මහි. මේ අය ශ්‍රීපාදය ඇවිල්ල බැඳලා එක දවසෙන් යනය නෙමේ. මේ අය දවස් දෙකතුනක් ශරීපාදය අවට කලාපවල්වල විශේෂයෙන්ම නල්ලතන්නේ. එහෙම නැත්තම් පලාබද්ගල ප්‍රදේශයේ නතර වෙලා ගෙවල් අර්ගන. ඒ ඒ කණ්ඩායම් හැටිය දවස් දෙක තුනක් ඉඳලා සිරීපාදි කරුණා කරලා. මේකෑේ මූලික් වශයෙන් ගන්ගේ ස්නානය කරලා විනෝද වෙලා සින්දු කියලා. මේ විදිට අරය ගොලන්ගේ කිසියම් විදිට අර කොළඹ නගරඉන්න මධ්‍යම් පාන්තිකයෝ යම් කිසි විදිකට නුවරට නුවර එළියට යනගේ නූරලි වසන්ත කාලේ. ඇතරම කොළඹ නගරෙඉන්න අර පහල අඩුවාදැම්ලාබී ජනයා. විශේෂයම තව විසාල අල්මක්ති නව ශ්‍රීපාදස්ථානයට ගිහිල්ලා වැඳ වදනාමාන කරලා. ඒ අවට පරිසරයේ විඳලා මූලික වශයෙන් තමන්ගේ වාර්ශීක ගමනක් ැටියට. මම කරපු සාකච්චාල් දිීගොල කිව්වා ශ්‍රීපාදස්ථානයට නොගින් ඉන්න බ බැරිතත්වය ගොල්ලන් කියලා හැම වර්ශයගොල යන කෙ කිවවා. ඒ සඳහායි වතුල ඉන්න සිිදල් සල්ලි න අය තමයි ඉගොලන්ට මූලික වශයෙන් අනුග්‍රහය දක්වය දක්වන්න. ශරිපාද චාරිකාව කාලයක්ත් එෙක්ක වෙනස්වෙලා තියෙනවා ශරිීපාද වන්දනාව කාලයක්ත්තක්ක වෙනස්වලා තියනවා. මාචර ප්‍රම් කුන්ට සිිල්වාගේ අය මේ පිළිබඳව නිරන්තරව අධ්‍යනයන් කිරීම, පර්ේෂණයන් කිරීම තුළින් තමයි මේ කරුණු අපිට මතුගරගන්නට පුළුවන් වෙන්නේ ඒ ඔස්සේ තමයි, මේ පිළිබඳව අපිට තියෙන දැනු පද්ධතිය වැඩිකරගන්නට පුළුවන් වෙන්න ස්තුතියි අද පැතිකට සංවාදයට එක් වුණට.